Lifebuoy සමට හිතකර බවට විද්‍යානුකූලව පරීක්ෂා කර ඇත. විෂ බීජ මට්ටුයි සමටත් සුමුතුයි. හැමෝටම අමාරුයි. සමහර කොටස් වලට හුඟක්ම අමාරුයි. බඩු මිල ගිහිල්ලා තියෙනවා 100%කට වැඩිය දෙගුණයක් වෙලා තියෙනවා. මාසෙට සැරයක් පඩියක් හම්බුනොත් දැන් මේ පඩිය සුමාන දෙකෙන් ඉවර වෙන්න යනවා. අපි කියන්නේ ගෙදර යන්න කියලා කියන්නේ මේගොල්ලන්ට මේක විසඳන්න බෑ. ඉතින් එක පැත්තකින් අපි කනගාටු වෙනවා මේ තියෙන තෙල් හිඟියක් දෙක අද මේ රටේ ජනතාවට පෝලි මීන සිද්ධ වෙලා තියෙනවා. ඒ පිළිබඳව මම කියන්නේ අපි සමාවිල්ලනවා වගේම අපි වැඩපිළිවෙලක් හදලා තියෙනවා ක්‍රමානුකූලව පෝලිං නැති කළා සාමාන්‍ය තැනට මේ ජන ජීවිතය රැගෙන ඉන්නේ. ජනතාව පොඩ ආවේගයෙන් ඉන්නේ. ආවේගශීලීත්වය සාමාන්‍යයෙන් මේ මෙවැනි සිදුවීමකදී සාධාරණයි. මොකද තමන්ගේ දරුවෝගේ වල්වල ඉන්නවා, පාඩම් කරන්න තියෙනවා, රස්නි ගෙදර ෆෑන් එකක් දාගන්න විදියක් නැහැ. කාරණා පිළිබඳව අපි සංවේදීව බලන්න ඕනේ. මේක ආණ්ඩුවක් නෙවෙයි, ඇත්තටම මේක මංකොල්ලකාරයන්ගේ රජදහනක් බවට අපේ රට වැහිලා තියෙනවා. මම කියනවා ඇමති වරුන්ට අඩු ගානේ තමුන්නාස්සෙලා කටපියාගෙන ඉන්න. තමන්ගේ නොහැකියාව පිළි අරගන්න. ආණ්ඩුවයි පුළුවන් මිනිහෙකුට දීලා යන්න. දැන් ඔබතුමා රාජපක්ෂ ලොකු අයියා. තෙල් පොලිමේ, ගෑස් පොලිමේ ඉන්න අය රාජපක්ෂ මල්ලිලාට දොස් පවරන බව ඔබතුමා දන්නවද? ඇයි මගේ හොඳට ඇස් පේනවා, කන හැනවා. ඒක මම හොඳට දන්නවා. දැන් ඇත්තටම ගමට යන්න බෑ නේද? ගමට යන්න පුළුවන්. අපිට තියෙනවා හිතේ දුක. දැන් ඕගොල්ලන්ට ටික ටික පෙනීගෙන යනවා ඇති මේ ආණ්ඩුවේ බහුතරය අනිත් පැත්තට හැරෙමින් තියෙනවා. ඕනම දවසක පාර්ලිමේන්තුවට පුළුවන් පාර්ලිමේන්තුව විසුරුවන්න. යෝජනාවක් ගෙනලා පාර්ලිමේන්තුවේ බහුතරයෙන් සම්මත කරන්න ඕන. තුනෙන් දෙකෙන් නෙමෙයි. කිසිදු පාලකේ එම කැමැත්තෙන් ගිහිල්ලා නැහැ. මේත් යන්නේ එක උද්ඝෝෂණයක් මදි නම් නැවත උද්ඝෝෂණය කරමින් රට පුරාම ජනතාවගේ විරෝධය දක්වමින් පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දයක් තියපල්ලා කියන තැනට මේ රට ගෙනියන්න ඕන. පාර්ලිමේන්තු මැතිවරණයකට මං ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉඳන් 113ට අත්සන් කරන්න පුළුවන් මට.